ක්‍රීඩාශීලී සුබදවසක්ගේ වක්‍රීඩාවට ආදරය කරන ඔයාලා හැමෝටම ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ අවසාන තරඟයේ හෙට කොළඹ රෙම්සස ක්‍රීඩාංගණයේ දිවාරාත්‍රියේ තරඟයක් ලෙස තමයි ආරම්භ වීම නිමිතව තිබෙන්නේ. මීට පෙර පැවති තරඟ දෙකද දිවාරාත්‍රියේ තරඟ ලෙස පැවතුණු අතර පළමු තරඟය තුළදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුර පහර දෙමින් අනතුරුව සිම්බාබ්වේ කණ්ඩායම පන්දු වාර 4කට පමණයි මුහුණ දුන්නේ. එහිදී ඇතුව වර්ෂාපතන නිසා තරඟයේ ආරම්භ කිරීම නොහැකුණා. එනිසාම තරඟ තීරක රංජන් මඩුකල්ලේ මහතා තරඟයේ විසඳුමකින් තොරව එසෙත් නැත්තම් තරඟයේ අතහැර දැමීමට තමයි තීරණය කළේ. ඉන් අනතුරු පැවති දෙවන තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා අමාරුවේ කඩුලු දෙකක තියුණු ජයක් ලබා ගැනීමට සමත් වුණා. ඒ සිම්බාබ්වේ කණ්ඩායම ලබාගත් ලකුණු 208 ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 49කදී පසු කර යාම නිසාමයි. කොහොම නමුත් දෙරට අතර පැවැත්වෙන අවසාන එක්දින තරඟය තමයි හෙට පැවැත්වෙන්නේ. ඉතින් මෙම තරඟයේ ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාම වැදගත් වෙන්නේ තරඟාවලියේ ජය ගැනීමට අවස්ථාව උදා වෙන නිසායි. යම් කෙසේකින් සිම්බාබ්වේ කණ්ඩායම මෙම තරඟයේ ජයගත හොත් තරඟාවලියේ සමතත්වයෙන් තමයි නිමාවට පත්වන්නේ. කොහොම නමුත් ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල පිතිකන්නේ මෙම තරඟ දෙක තුලදී වගේම පසුගිය එක්දින තරඟවලදීද අපට දැක ගන්න හැකියාව ලැබුණා. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය T20 නායකයා බවට පත් කර තිබෙන වනිදු අසරංග හෙට පැවැත්වෙන තරඟය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සූදානම් සිටින බවට තමයි අභ්‍යන්තර ක්‍රිකට් තොරතුරු වාර්තා කොට තිබෙන්නේ. ඉතින් ඒ වෙනුවට බොහෝ දුරට ජෙෆ්රි වැන්ඩිසෙට් ඔහුගේ ස්ථානයේ අහිමි වෙන්නට ඉඩ තිබෙනවා. යම් කිසියකින් ආරම්භක ප්‍රතිකරණයේ වෙනසක් සිදු වුණොත් එම ස්ථානයේ නුවණැති ප්‍රනාන්දු හෝ ෂෙවොන් ඩැනියෙල් වැකැඳවීමට තමයි අවස්ථාවක් තිබෙන්නේ. නමුත් ඒ ගැන තාම නිත්‍ය වශයෙන් තොරතුරක් නැහැ. ඉතින් හෙට පැවැත්වෙන තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් එක් වෙනස්කමක් හෝ දෙකක් සිදු වීමට අවස්ථාවක් තිබෙනවා. ඉතින් අපි බලමු ඉදිරියේදී අපිට ඒ ගැන හරි තොරතුරක් ඔයාලට ගෙනෙන්න හැකියාව ලැබේවි. ඉතින් මේ අතරතුර හෙට පැවැත්වෙන තරඟය වෙනුවෙන් ශ්‍රීලම ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට සුබම සුබ ආරංචියක් ක්‍රිකට් ආයතන විසින් ලබා දී තිබෙනවා. ඒ තමයි මේ දක්වා පැවැති තරඟ දෙකට ප්‍රේක්ෂකයන්ට ඇතුල් වීමට මුදල් ගෙවීම සිදු වුණා. නමුත් හෙට පැවැත්වෙන එක්දින තරඟාවලිය අවසාන එක්දින තරඟය නැරඹීමට ප්‍රේක්ෂකයන්ට නොමිලේ අවස්ථාවක් උදා වී තිබෙනවා. ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තිබෙන සී වගේම ඩී ස්ථානවල ප්‍රේක්ෂකයන්ට නොමිලේ ක්‍රිකට් තරඟය නැරඹීමට අවස්ථාව උදා කර දෙමුනි. ඉතින් මේ වෙනුවෙන් හෙට පස්වරු එකේ සිට එම දොරට විවෘත වන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනයට පත් කොට තිබෙනවා. ඉතින් මේ විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම 2024 වර්ෂයේ ආරම්භ කරමින් ක්‍රීඩා කරන පළමු එක්දින තරඟාවලිය අවසාන එක්දින තරඟයේ ඔයාලට මෙන්න මේ විදිහට නොමිලේ බලන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවස්ථාව ලබා දුන්න නිසාම එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්නට ඔයාලට හැකි වෙන්නේ කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් ඒ නිසාම ශ්‍රී ලංකා කණ්ඩායමට ඔයාලගේ ශක්තිය පෙන්වන්න හොඳ අවස්ථාවක් වෙයි මේක. ඉතින් ක්‍රීඩාවේ අලුත් වෙන විස්තර දැනගන්න රැඳෙන්න අපේ නාලිකාව සමගින් දිගටම. සිළු දිනාටම ක්‍රීඩාශීලී සුබ දවසක්.